සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේදුවේ. ඉදර මේ කාල පරිච්ඡේදයට ඇවිදින් ඉන්න ඔබට මට දෙවියන් වහන්සේ තුලට යන්න ඇරයුමක් තියෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී දෙවියන් වහන්සේ තුලට යම්කිසි කෙනෙකුට යන්න ඕන වුණොත් ඒ පුද්ගලයාට යන්න ෂෝට් කට් එකකුත් තියෙනවා. ඒ නිසා තමයි උපදේශකයා හෙවත් සිරාපතේ තුන්වෙනි පරිච්ඡේදයේ ඉතාමත් පැහැදිලිවම කියනවා, ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේය. ඔබේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිධානයක් රැස් කරගත්තා වූ කෙනෙක් වගේය. මහලු වයසේදී ඔවුන්ගේ සිතට වේදනාවක් නොදෙන්න ඔබගේ ආඥාව අසනු ලැබේ කියලා කියනවා. අම්මේ තාත්ති පුතේදුවේ, අම්මට තාත්තට ගෞරවය කරන්න 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 ඔබේ මගේ ආඥාව දෙවියන් වහන්සේ අහලා පිළිතුරු දීලා ඔබව මාව භාග්‍යවන්ත වාසනාවන්ත තැනකට ඔසවගෙන යනවා. එහෙනම් මේ කාල පරිච්ඡේදයේදී අම්මා ගැන හිතන්න, තාත්තා ගැන හිතන්න, ඔවුන් මිය ඇදුනත් ඔවුන් ගැන හිතන්න, ජීවතුන් අතර ඉන්නවනම් වැඩියෙන් 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 හිතන්න. එතකොට ඔගොල්ලෝ කියාවි, ෆාදර් අපි නම් හිතනවා ගොඩක් ඒගොල්ලෝ ගැන. හැබැයි හිතුවොත් ප්‍රායෝගිකවත් ඔවුන්ව බලන්න යන්න, ඔවුන් සමග කතා බහ කරන්න, ඔවුන්ට අවශ්‍ය කරන දේවල් ඉටු කරලා දෙන්න. එහෙනම් දැන් මේ මොහොතේදී ඔබ අම්මව තාත්තව ගෞරවාන්විත තැනකට ඔසවන්න. නැත්තම් පාද නමස්කාරය ඔබ යාවි, යාඥා කරාවි, වන්දනා ගමනුත් යාවි, දාන ධර්ම දේවි. නමුත් අම්මගෙන් ඈත් වෙච්ච, තාත්තගෙන් ඈත් වෙච්ච ජීවිත ක්‍රමවේදයක් ගත කරාවි. ඔබ තාත්තගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, අම්මගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඔබට දැනේවි අම්මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ ලොකු හිස් භාවය. ඒක එක්ස්ප්ලේන් කරන්න බෑ. ඒ නිසා මේ සුපුවත් අරණට එනකොට බොහෝ දෙනෙක් ප්‍රශ්න, කරදර, බාධක, වේදනාවන්, බලාපොරොත්තු මේ ඔක්කොමත් එක්ක එනවා. මං ෂෝට් කට් එකක් වශයෙන් ඕන්ව යවන තැන තමයි දේව වරප්‍රසාදේ ලබන්න නැවත වතාවක් අම්මා තාත්තා තුලට. එහෙනම් මේ පාද නමස්කාරයේ තුලත් අම්මා තාත්තව ඇතුළට ගේන්න, සිත ඇතුළට ඔබේ ආඥාව ඇතුළට ගේන්න මේ අම්මා තාත්තව අරගෙන ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. එදාට ඔබට තේරේවි ඥානමේ පැත්තෙන් ඔබට ශක්තියක් තියෙනවා, දිව්‍යමේ පැත්තෙන් ඔබට ශක්තියක් තියෙනවා. තෝරාගත්තව කුසක්, තෝරාගත්තව පීතෘක සෙනෙහසක් තුළ ඔබේ ජීවිතයට වාසනාව උදා වෙනවයි කියලා. එනිසා ගොඩක් අය කියනවා අපිට කොහෙද පාද වාසනාව, හිතන ඔක්කෝම අසාර්ථකයි, යන ගමන් කඩා කප්පල්, බලාපොරොත්තු සුන් වෙලා. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ඔබේ අම්මා, කොහොමද ඔබේ තාත්තා, කොය විදියටද ඔබ ඔවුන්ට සලකලා තියෙන්නේ, ඔබ ඔවුන්ගේ ජීවිතවල කරුණු කාරණා ඉෂ්ට කරලා දීලා තියෙන්නේ කොහොමද? එදාට ඔබට දැනේවි තාත්තව ඉහළට ඔසවද්දී, අම්මව ඉහළට ඔසවද්දී, අම්මවයි තාත්තවයි ආරක්ෂා කරද්දී දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය උන්වහන්සේගේ අතට අරගෙන ඉහළට 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 ඔසවනවා. එනම් පතරණමේ තාත්ති පුතේදුවේ මේ චතාරික කාලය තුල තමයි ඔබේ අම්මටයි තාත්තටයි වැඩියෙන්ම සලකන්න ඕනේ. එන්ස උපරිමයෙන් සලකන්න, හොඳට බලා ගන්න, ඔවුන්ට අවශ්‍ය කරන කරුණු කාරණා කරලා දෙන්න, අවශ්‍ය කරන දේවල් අරන් දෙන්න,
එතකොට ඔබට දැනේවි හදවතින්ම මේ අම්මටයි තාත්තටයි ආදරය කරන කාලයක් මේක. ආපස්සට අම්මයි තාත්තයි ගාවට ගිහිල්ලා සමාව ඉල්ලගන්න කාල පරිච්ඡේදයක්. ඒ අම්මා තාත්තගේ ආශිර්වාදය තුළ සෞභාග්‍යයෙන් පිරෙන කාල පරිච්ඡේදයක්.